දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත්. ඊයේ දින බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. සුරාබදු නිලධාරීන් සිව් දෙනෙක්ව ඒ අත්අඩංගුවට ගත් එම නිලධාරීන් සිව් දෙනා අද දින ගල්කිස්ස ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත එම හත් සිව් දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ වගේම ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පනවල තිබෙනවා. එම නඩුව නැවතත් අගෝස්තු මස 28 වන දින ගරු අධිකරණයේ ඉදිරියේ කැඳවීමට නියමිතව තිබෙනවා. මේ අතර එම වෙඩි ප්‍රහාරයට ලක්වුණු එම මෝටර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් මෝටර් රථය දමා පලා ගොස් තිබුණා. ඔවුන් දෙදෙනා පිළිබඳවත් එම මෝටර් රථය පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ පැවැත්තුවා. ඒ මෝටර් රථය පොලිස් භාරයට ගනු ලැබුවා. විමර්ශනවලදී අනාවරණය වුණා ඔවුන් දෙදෙනා එම මෝටර් රථයේ නවතලා ඉන් බැස ත්‍රී රෝද රථයකින් පලා ගොස් ඇති බවට සහ ඒ පිළිබඳව CCTV දර්ශනවලත් සටහන් වෙලා තිබුණා. එම ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අද දින සවස එම ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබුණා. එහි රියදුරුත් සමග මේ අනුව එම පලා ගිය පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව පවතිනවා. මේ අතර කඳාන පොලිස් අසමේ දැව තොටුපළ පාර උස්වත්ත ප්‍රදේශයේ පිහිටි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ආයතනයක අද උදෑසන ගින්නක් ඇති වුණා. එම ගින්නෙන් එම ආයතනයේ සේවය කරන ලද ගිනුම් ලිපිකරුවෙක් වයස අවුරුදු 48ක් වූ පුද්ගලයෙක්, ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම එම ආයතනයේ අසල පිහිටි බාලිකා පාසලකත් තවත් ප්‍රාථමික පාසලකත් සිසුවියන් 80ක ප්‍රමාණයක් ආසාත්මිකතාවයක් ඇති වෙලා එම මොහොතේ ඔවුන් රෝහලට ඇතුළත් කිරීමටත් කටයුතු කළා. ඒ වගේම මේ ගින්න පොලිසිය යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව ප්‍රදේශවාසීන්ගේත් සහාය ඇතිව මේ ගින්න මැඩ පැවැත්වීමටත් හැකියාව ලැබුණා. මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා. විශේෂයෙන්ම එම ස්ථානයට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා මේ ගින්නට හේතුව කුමක්ද කියන කාරණය පිළිබඳව විමර්ශන සිදු වෙනවා.